ඔබ හිත හොඳට තේරුම් ගන්න මේ කියන කාරණා. ඔබ කෙනෙක්ට මෛත්‍රී කරන්නේ ඔබට යහපතක් වෙන්න නම්. ඉතින් ඒක ඇත්ත මෛත්‍රිය නෙමෙයි. ඔබ මනුස්සයෙකුට උදව් කරනවා ඔබට යහපතක් බලාපොරොත්තු වෙන. ඒක මෛත්‍රියද? එහෙනම් ඉතින් කඩේට සල්ලි ගිහලා සල්ලි දීලා බඩු ගන්න එකත් මෛත්‍රියනේ මේක. මෛත්‍රී ස්ටෝර්ස් කියලා නම ගන්න දෙන කඩේ. නේද? රුපියල් 200ක් දීලා මම දන්නේ නැහැ දැන් කොච්චර ගන්න පුළුවන්ද කියලා. අපි අල 500ක් ගන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ දැන්. රුපියල් 200ක් දීලා අල 500ක් ගන්නවා. මිනිස්සු රහිනා නැති. රුපියල් 200ක් අල 500ක් ගන්න පුළුවන් ඇත්තේ කාලේ අපි හඳන්නේ මේ කවද දෙයි කියලා. හරි මම දන්නේ නැහැ. ඒ නිසා අපි කියමු රුපියල් 200 අල 500යි. ඉතින් එහෙනම් ඔබ මේ මෛත්‍රී කරනවනේ බින්දේ මේ කඩේට ගිහිල්ලා. ඇයි මම මේ රුපියල් සල්ලි දෙන්නේ බඩු දෙන්න? නැත්තම් සල්ලි දෙන්නේ නැහැ. මෛත්‍රී කියන්නේ එහෙම එකක් නෙමෙයි තේරුම් ගන්න. සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ යමන්ට යම බලාපොරොත්තු වෙන අනික් කෙනාට දෙන වැඩ පිළිවෙල නෙමෙයි. තමන්ට යම බලාපොරොත්තු නොවි තව කෙනෙක්ට යමක් දෙනවා. අන්න ඒකයි පින්දේ සතර බ්‍රහ්ම විහරණය. අරිය බ්‍රහ්ම විහරණය. මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව කියලා කියන්නේ තමන්ට යම බලාපොරොත්තු යමක් කරන එක නෙමෙයි. මට කියන්නේ බුදුහාමුදුර ආලෝකයක්ෂය ගාවට වැඩි මොනවා බලාපොරොත්තු වෙනද තමන්ට. උනාල දැනන් හිටියේ නේද මම මේ යක්ෂයව දමනය කරාට පස්සේ මෙතන ඉඳන් අවුරුදු 5000ක් යනකම් මිනිස්සු මගේ ගුණ කියයි. කොහොමද? කොහොමද බුදුහාමුදුර දමනය කරා යක්ෂයව? ආයේ කාටවත් මෙල්ල කරන්න බැරි යක්ෂයෙක් තමයි බුදුහාමුදුර දමනය කරේ. ඈ මිනිස්සු මා අද ඉඳන් හැමදාම මං ගැන කතා කරයි එහෙම. ඒ නිසා කොහොම හරි කියලා ඕකව දමනය කරන්න ඕන. වෙන කවුරුර කියලා දමනය කරන්න කලින්. නැත්නම් ඒගොල්ලන්ටනේ යන්නේ ලකුණු. මම ලකුණු ටික දාගන්න ඕන ඔක්කොම කලින්. බුදුහාමුදුරට එහෙම හිතුණා නේද දෙන්නේ? එහෙම හිතුණා නම් ඒ බුදුහාමුදුර නෙමෙයි. එහෙම හිතුණා නම් උන්වහන්සේ දැක්වේ මෛත්‍රී කරුණා මුදිතාව නෙමෙයි. බුදුවරුන්ට එහෙම හිතෙන්නේ නැහැ. බුදුවරු කියලා කියන්නේ පිළිනේ අනික්කෑ වෙනුවෙන් පමණක් දේවල් කරන තමන්ට බත් ඇටයක තරම් දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැතුව. අරු ධර්මයේ තමන්ට හුස්ම ගන්න හුලම් පොදක්වත් දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ පිළිතුර. ජීවත් වෙන්නම අනික්කෑ උදෙසා. කටයුතු කරන්නම අනික්කෑ උදෙසා. තමන්ට මාත්‍රයක දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනේකයි සැබෑ මෛත්‍රිය. එහෙනම් ඔබ මෛත්‍රී කරන්න. හැබැයි මෛත්‍රී කරන්නේ මම මෙහෙම කරොත් එයා මට බයින එක නවත්තයි. ඒ මෛත්‍රිය නෙමෙයි. ඒ ලෞකික මෛත්‍රිය වෙන්නේ නැති. ආර්ය මෛත්‍රිය ඒක නෙමෙයි. ආර්ය මෛත්‍රියෙන් පින්නේ මං එයාට මෛත්‍රී කරනවා එයා මට බයින එක නවත්තාවා. මං එයාට මෛත්‍රී කරනවා එනවා එයාට ඊට පස්සේ මට ගහන එක නවත්තයි. ඒ ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඔබ යමක් කණිපැතර බලාපොරොත්තු වෙනවා නම් ඒ කරන්නේ ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඔබ ආර්ය මෛත්‍රිය කරද්දී ඔබ ඔබට කරගන්නවා ඔබ අනිකාට කරනවා. ඒක ආර්ය මෛත්‍රිය තමයි. මේසක් මම එයාට කරනවා එතකොට එයා මට කරයි. ඒ ආර්ය මෛත්‍රිය නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඔය දෙකේ වෙනස. ඔබට ආර්ය මෛත්‍රිය කරන්න පුළුවන් වෙන්නේ මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ සංසාර දාහින් මිදෙත්වා කියලා. නැත්නම් අපි දු ද්වේෂකින්නේ මිදෙත්වා. හරි? මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ ද්වේෂකින්නේ මිදෙත්වා. දැන් ඔබේ මෛත්‍රිය වඩන්නේ පින්තුනි. ඔබ ද්වේෂයට පත් වෙලා ඉන්න මිනිස්සෙක් ගාව. ඒ මිනිස්යාගේ ද්වේෂය නිවන්න ඔබ කටයුතු කරන්න. ඒ කටයුතු කරනකොට පින්තුනි ඔබේ හිත ගොඩාක් මෘදු වෙන්න ඕනේ. පුදුමාකාර විදිහට පින්නේ මෘදු වෙන්න ඕන. ඒ මනුස්සයා ඔබ කරන ක්‍රියාව තුලින් ඔබේ හිත නිවෙනව මිසක් ඔබ බලාපොරොත්තු වෙනව නම් මම මෙහෙම කරා මේ මනුස්සයා මට බයින් එක නවත්තයි. ආන් එතකොට මට හරි සුවයෙන් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ මුදිතාව නෙමෙයි. නැත්තම් ආර්ය මෛත්‍රිය ආර්ය මුදිතාව නෙමෙයි. ඔබ කරන එක තුලින් ඔබට යමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබ කරන එක තුල එහෙනම් ඔබ කරන එක තුල ඔබ වෙනස් වෙනවා. දැන් හිතන්න මෙහෙම. ඔබ අත මිටමලෝගෙන ඉන්නවා. මෙහෙම අත මිටමලෝගෙන ඉද්දී ඔබට අත රිදෙනවා. දැන් තව මනුස්සයෙක්ගේ ඔළුවේ කැක්කමක් ඇවිල්ලා තියෙනවා. ඒ මනුස්සයාගේ ඔළුව පිරිමැද්දාම මේ මනුස්සයාට සුවයක් එනවා. ඉසේ කැක්කමක් ඇවිල්ලා. දැන් පින්වතුනි ඔබ ඒ මනුස්සයාගේ හිස පිරිමදින්න. මොකද කරන්න සිද්ධ වෙන්නේ? මේ ඇඟිලි දිග හරින්න ඕන.
කළේ මනසේක ඔළුව පිරිමදිනවා. දැන් මට කියන්න. ඔබේ දැන් මෙච්චරලා අත මිටම ලෝකේ නේද? අතේ කැක්කුමක් තිබ්බා. හරි වේදනාවෙන් හිටියේ. මේ වේදනාව සමනය උනේ ඒ මනුස්සයා ඔබට කරපු දෙයක් නිසාද? එහෙම නැත්නම් ඔබ ඒ මනුස්සයට යහපත කරන්න යද්දි ඔබට සිද්ධ වෙච්ච දෙයක් නිසාද? හොඳට බලන්න මේක තේරුම් ගන්න. ආයෙත් මං කියන්නම් උදාහරණ. ඔබ අත මිටම ලෝකේ ඉන්නවා. හරි වේදනාකාරී. මෙවදාම කාලයක් හිටියේ හරිම වේදනාකාරී. දැන් ඔන්න ඔබට අවස්ථාවක් ලැබලා තියෙනවා පින්විතරින් මනුස්සයට උදව් කරන්න. දවෝ මේක පැත්තකින් මේක මෙහෙමමයි තියෙන්නේ වේදනාවක් දැනෙනවා. නමුත් ඔබට ඒකට පිළියමක් කරගන්න ඔබට තේරෙන්නේ නැතම්. මොකද මං කරන්න ඕනේ කියලා. අපි දැන් මෙහෙමම ඉන්නේ මේකට මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. මේ ඇඟිලි දිග අරින්න පුළුවන් බව එහෙම ඔබට ඇඟිලි දිග හැරියොත් ඔබට මේ වේදනාව එන එක නවත්තන්න බව ඔබ දන්නේ නැහැ. අපි එහෙම හිතමු. මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයෙක් හිත හොඳට හිස හොඳටම කැක්කුමයි. මහා ඔළුවේ කැක්කුමක් හැදලා ඒ මනුස්සයා කියනවා අනේ වාට පුළුවන් ද පොඩ්ඩක් මට මගේ ඔළුව මසාජ් කරන්න. මම හරිම වේදනාවෙන් ඉන්නේ. දැන් මේ ඔළුව මසාජ් කරන්න බෑනේ. දැන් ඔබ කියනවා හරි මම වාට උදව් කරන්න. කළා පෙන්නන ඒ ඔළුව මසාජ් කරන්න. යන වෙලාවේ ඔබ මොකද කරන්නේ? ඔබේ අත දික් කරන මේ ඇඟිලි ටික දිගහැරලා. දැන් මට කියන්න. ඔබේ මනුස්සයාගේ දැන් ඔළුව මසාජ් කරනකොට පෙන්නතුනේ. හොය මසාජ් කරන්න යන වෙලාව තුල ඒ මනුස්සයාද ඔබට දැන් මේ සහනය ගෙනත් දුන්නේ. ද එහෙම නැත්නම් එයාට උදව් කරන්න යෑම තුල ඔබ ඔබටම කරගත් දෙයද මේ තියෙන්නේ මේ සහනය ලබා දෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා. මේ ඔබමයි ඔබට ඒ සහනය ගෙනත් දුන්නේ. මිසක් ඒ මනුස්සයාගේ ඔළුව අත ගාමක තුලින් ඔබට සිද්ධ ජහපතක් නෙමේ තියෙන්නේ. එහෙනම් එයාගේ හිසේ කැක්කුමට සූදු වුණාට පස්සේ ඔන්න එයා ඔබේ ඇඟිලි දිගහැලා දෙනවා නම් ඒක වෙන කතාවක්. එහෙම නෙමේ මේ කියන්නේ. ඒ කියන්නේ මගේ ඔළුව එකක්ම සූ කරලා දෙන්න. එතකොට මම වාගේ අත දිගහැරලා දෙන්නම්. එන්න එතකොටනේ ගනුදෙනුවක් හැදෙන්නේ. හා හා එහෙනම් මම ඔය ඔළුව එකක්ම සූ කරලා දෙන්න. හැබැයි අනිවාර්යෙන් මගේ අත දිගහැරලා දෙන්න ඕනේ. දැන් ගනුදෙනුවක් මෙයන්. ඔය යන්නේ මෙත්තාව නෙමෙයි. හැබැයි ඔබේ මනසේ හිතේකක හිසේකකම සූ කරන්න. අත දිගහැරියා. මොකද අත දිගහැරින්නේ නැතුව එයාට පිහිට වෙන්න බෑ. ඔබට. එයාට පිහිට වෙන්න ඔබ අත දිගහැරිය ගමන් දැන් ඔබේ මේ අතේ තිබ්බ පීඩාව නිදහස් වෙනවා. ඒකයි මම ඔබෙන් අහන්නේ. එයා ඔබට කරපු දෙයක්ද ඔය තියෙන්නේ නැත්නම් ඔබ ඔබට කරගත්ත දෙයක්ද එයාට පිහිට වෙන්න යන ගමනේ. ඕකේ දෙවෙනි කාරණාව නේද? ඔන්න ඕක තමයි මෙතන මෛත්‍රිය කියලා කියන්නේ. ආර්ය වර්ගුණ කරන මෛත්‍රිය. තථාගතයන් වහන්සේගේ එක ගුණයක් තමයි පින්තුනේ. සත්තා දේව මනුස්සානම් කියලා කියන්නේ. දේව මිනිසුන්ගේ ශාස්ත්‍රය. ඔබ රිකවට හිතලා බලන්න ඇයි උන්වහන්සේලා දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රය කියලා කියන්නේ කියලා. ඔය දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රය කියන ගුණය පින්විතනේ උන්වහන්සේ බෝධිසත්ව කාලේ ඉඳන් ප්‍රගුණ කරන ගුණයක්. ඒකට හේතුව උන්වහන්සේ බුදු වෙන්න උත්සාහ ගත්තේ උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙමෙයි නිසා. දෙවි මිනිසුන්ට මේ විමුක්තිය සාක්ෂාත් කර දීම පිණිස උන්වහන්සේ බුද්ධත්වයේ පැතුවා. මට විතරක් නෙමෙයි. අනෙක් අයටත් එක්ක. අන්න ඒක තමයි පින්නේ මේ දේව සත්තා දේවනසංගණම් කියන ගුණය තුල අඩංගු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් යහපත කරගෙන තමන් වෙනුවෙන් විතරක් නෙමෙයි අනෙක් අයටත් එක්ක. දැන් එනවා හිතලා බලන්න. මේ අත දිග හැරී පින්වතුනි අවංකම තමන්ට යහපතක් කරගන්න නෙමෙයි. අනිකෙනාට යහපත කරගන්න. අනිකෙනාට යහපත කරන්න මොකද මේ මනුස්සයාගේ හිසේ කැක්කමක් තිබ්බල ඒ හිසේ කැක්කමට සහනයක් ලබා දෙන මසාජයක් කරන. ඒ දිග හරින වෙලාවෙ පින්නතුනේ තමයි ඒ මනුස්සයාට පිහිටක් වෙන්න යන වෙලාවයි තමයි මේ අත දිග හැරුනේ. එහෙනම් ඒ මනුස්සයා ඔබෙන් ඉල්ලුවේ නෑ අත දිග හරින්නේ කියලා. ඒ මනුස්සයාගේ අත දිග හැල්ලා ඔබේ මනුස්සයාගේ ඔළුව අත ගෑවට පස්සේ ඒ මනුස්සයා ඔබට දුන්න දෙයක් උත් නෑ. ඒ මනුස්සයා අන්තිමට සමහරට නැගිටලා යන්නේ තැන් කිව්වත් කියන්නේ. නමුත් ඒ මනුස්සයාට පිහිට වෙන්න ගිහපු වෙලාවෙ ඔබ ඔබටම කරගත ටිකක් තියනවා නේද? ආන් ඒක තමයි ආර්ය මෛත්‍රිය. තුලින් සිද්ධ වෙන්නේ. එහෙනම් අනික් ලෝක සත්‍යය වෙනුවෙන් ඔබ කරන යම් කොටසක් තියෙනවා. ඒ දේ කරද්දී පින්වදනේ ඔබ වෙනස් වෙනවා ඉබේටම. හිතන්න ඔබ මසුරෙක් කියලා. කාටවත් කිසිම දෙයක් දෙන්න කැමති මිනිසෙක් නෙමෙයි. නමුත් යම් දවසක පින්වදනේ ඔබේ හිත උණු වෙනවා. මිනිසෙකගේ දුක දැකලා දැන් ඔබට හිතෙනවා මේ මනුස්සයාගේ බඩගින්න බලාගෙන මට ඉන්න බෑ. මං කොච්චර මසුරෙක් වුණා.
ඔබ ඒ වෙලාවේ පින්තුනේ ඒ මනුස්සයාට බත් ටිකක් දුන්න කියලා ඒ මනුස්සයාට මාත්‍රයක දෙයක් ඔබට දෙන්න බෑ හිඟන්න එකේ ඉන්නේ සත පහක දෙයක් ඔබට දෙන්න බෑ අනිත් පැත්තට ගොළුවෙක් නම් අරුතම් ස්තුතිය කියලා කියන්න බෑ සමහරට ඔබ දෙන්න බත් ටික දුන්නාට පස්සේ පින්තුනේ ඔබේ මුණ දිහා බලනවත් ඒ මනුස්සයාට 100ක් නෑ ඒ තරම් බඩගිනින් ඉන්නේ නමුත් ඔබ ඒ වෙලාවේ පින්තුනේ අර බත් ඔබ ගාව තියෙන බත් හැන්දක් නැත්තම් බත් මුලක් ඒ මනුස්සයාට දෙනකොට ආන්ගේ දෙන වෙලාවේ පින්තුනේ ඔබේ මසුරුකමෙන් කෑල්ලක් කැඩිලා වීසියලා යනවා. එහෙනම් ඒක සිද්ධ වුණේ ඒ මනුස්සයා ඔබට කරපු දෙයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේකේ තියෙන කාරණා. ඒ කියන්නේ මම බත් දුන්න ඒ මනුස්සයා මට මසුරුකම නැති කරගන්න ක්‍රමයේ කියලා දුන්නා. එහෙම නෙමෙයි. ඔබම කඩාගෙන තමයි ගියේ. ඒ බැම්ම. ඒ බන්ධනේ ඔබමයි කඩාගෙන ගියේ. ඒක කඩා ගන්නකම් ඔබට යන්න බෑ ඉස්සරහට. එහෙනම් ඔබේ යෑම තුල ඒ බන්ධනේ කැඩුනා. එහෙනම් ඔබේ මසුරුකම නැති කරගත්තේ ඔබම තමයි. කොහොමද නොමසුරු වෙලා? ඒකනේ කිව්වේ ජිනේ කදරියන් දානේන කියලා. දැක්කද? මේ මසුරුකම දිනන්න නම් දන් දෙන්න ඕනේ. ඒ කියන්නේ දන් දුන්නාම මසුරුකම නැති කරගන්න ක්‍රමේ ඒ දානේ ගත්ත කෙනා කියලා දෙනව නෙමෙයි පිටු. ආ එහෙනම් වාඩි වෙනකොට මම වාට දාන්නේ මේ මසුරුකම් නැති කරගන්න ක්‍රමය කියලා දෙන්න. දැන් මට දානය දුන්න එකේ එහෙම නෙමෙයි දෙන්නේ. ඒ දානේ දෙන වෙලාවේ ඔබේ මසුරුකම කඩාගෙන තමයි ඒ දානේ යන්නේ. ඒ කියන්නේ මෙන්න ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය ඒ මොහොතේම ඔබට තියෙනවා. නැත්තම් අපි හිතන්නකෝ ඔබ හිතන්න ඔබ අද දානයක් දෙනවා මසුරුකම නැති කරගන්න හැටි මම ලබන සතිය කියලා දෙන්න. එතකොට දැන් ඔබට දිනේ කතරියන් දානෙන්නේ ලබන සතිය වෙනව නේද? එහෙම නෙමෙයි. ඔබ මේ මනුස්සයට උදව් කරන්න යන වෙලාවේ තමයි පින්දුනේ ඔබේ ක්ලේශේ කඩාගෙන තමයි ඔබේ ගුණේ වැඩෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ මොකද මේක මේ ඔබ මේක තේරුම් ගත්තොත් ඔබට ලොකු පරාසයක් ඇරිලා එනවා පින්දුනේ ඔබේ මග වැඩීම තුල. නැති බැරි කෙනෙක්ට උදව් කරන එක තුල පින්තුනේ ඔබ බලාපොරොත්තු වෙනුනේ ඒ මනුස්සයා අනිත් පැත්තට මට යමක් කරයි කියන එක නෙමෙයි. එහෙම හිතනෝ නම් ඔබේ නැති බැරි මනුස්සයට උදව් කරා නෙමෙයි. ඔබ ඔබට උදව් කරගත්තා. කොහොමද? මේක දුන්නොත් මට අරක ලැබෙයි. ඒ කියන්නේ අරක බලාපොරොත්තු වෙන මේ දීලා තියෙන්නේ. ඔබට අරක ඕන නිසා මේක දීලා. ඒ කියන්නේ මේ ගනුදෙනුවක් මේ කරලා තියෙන්නේ. ඉතින් කඩේ ගියත් ඔක කරන්නේ ඕකමනේ. මම සල්ලි දෙනවා මුදලාලි මට බඩු දෙන්න. බඩු දුන්නේ නැත්තම් ඒ කියන්නේ සල්ලි දෙන්නේ එන අරක දුන්නේ නැත්නම් මේක දෙන්නේ නැහැ. එහෙනම් ඒ ගනුදෙනුවන්නේ. ඒ බිස්නස් එක. මෙතනදී මෙහෙම කරන්නේ මේ පිළිතුර. දෙන මොහොතේම තමයි ඔබේ ක්ලේශය කැඩෙන්නේ. ඕකට හොඳම උදාහරණය තමයි පිළිතුරනේ අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ බමුණෙක් වෙලා හිටපු කාලේ. අපර මතකද ඒක සාටක බමුණා. වෙලා හිටපු කාලේ. උන්වහන්සේ සාටකයක් දන් දෙනවා. එකල වැඩ හිටපු තථාගතයන් වහන්සේට. උන්වහන්සේ පළවෙනි අවස්ථාවේ උත්සාහ කරනවා තමන්ගේ සාටකේ තථාගතයන් වහන්සේගේ දහම අහලා මහා පැහැදීමකට ලක් වෙලා ඒ සලුව පූජා කරන්න ඕන කියලා උන්වහන්සේ හිතා ගන්නවා. හැබැයි හිතාගතර මොකෝ මේක කියා ගන්න බෑ. සහ තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ සාටකේ පූජා කරගන්න උන්වහන්සේට හිතෙන්නේ නැහැ. හිතුණාට කරගන්න බෑ. එක සැරයක් උත්සාහ කරා. දෙවෙනි සැරේ උත්සාහ කරා. තුන්වෙනි සැරේ අන්තිමට ගිහිල්ලා කොහොමද බින්දුනේ සාටකේ පූජා කරගන්න? කළා මොකද උන්වහන්සේ කිව්වේ? කෑ ගහලා කියනවනේ බින්දුනේ මන් දින්නා කියලා. ඒක ඇහිලා තමයි උන්වහන්සේ ඊට පස්සේ ඔක රාජසභාවටත් ගිහිල්ලා රජතුමාට දැනගන්න ලැබිලා. එතනින් පස්සේ කතාව බහලා දෙනේ. නමුත් දැන් බලන්න දැන් බුදුහාඳුර උන්වහන්සේ මොකද දුන්නද අනිත් පැත්තට? දිනන්න. ඔන්න සාටකේ දුන්නාට පස්සේ බුදුහාඳුර බණ කිව්වා. "දා බොහොම හොඳයි. ඒක සාටක බමුණ. ඔබට දැන් මේ මතුරුකම නැති කරගෙන මම දැන් බණ ටිකක් කියන්නකෝ. ඔන්න ඔය ටික හොඳට අහගන්න." එහෙම කරාද මේකද? එහෙනම් දින්නා කියලා කියන්න වෙන්නේ මේ බණ ටික අහගත්තට පස්සේ නේද? එහෙනම් දිනුම ආවේ දීලා ටිකක් වෙලා ගියාට පස්සේ නෙමෙයි නේද?
ඒ දීමම තමයි නේද පින්දුනියාගේ දිනු. ඔන්න ඕකයි පින්දු ඔබට කියන්නේ. ඔබට බයින කෙනෙක්ට ඔබ මෛත්‍රී කරන්න ඕනේ. මම මෛත්‍රී කරාම එයා බයින එකම නවත්තයි කියලා එහෙම නෙමෙයි. එහෙනම් ඔය කරලා දින ආර්ය මෛත්‍රී නෙමෙයි. ඒ අර ලෞකික මෛත්‍රී කොටසක් වෙන්නේ නැති. මම මේ කියන්නේ මේ ප්‍රශ්නේ අහලා තියෙන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව එහෙම කරනවා කියලා නෙමෙයි. මේ අහන ප්‍රශ්නය තුල ඒ කියන්නේ කිව්වේ ඔබ ප්‍රශ්නය අහන්න කෙසේ ඇහුවත් උත්තර බඳින්නා සී බුද්ධියෙන් බැඳිය යුතුයි. ඒක තමයි මේ කරන්නේ. ඔබ ප්‍රශ්නයක් අහනකොට පින්නද මේකේ ලොකු පරාසයක් ඔබට වැටෙන්න අපි දේශනාව කරනවා. ඒකයි කියන්නේ මේ ප්‍රේමගේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී ඔබ අදිෂ්ඨාන කරලා ඉදිරිපත් කරන මේ ප්‍රශ්නේ පින්නද මේ ප්‍රශ්නේ තුල ලොකු මහා පිරිසකට යහපතක් වේවා කියලා. ලොකු පිනක් ජනිත වෙනවා ඒකෙන්.